අපේ login screen එක software එකේ ඉස්සලාම් බලමු මේකට login වෙන්න කොහොමද කියලා. මෙතන තියෙනවා on screen keyboard තියෙනවා login කියලා බටන් එකක් තියෙනවා. මේ login කියන එක click කරාට පස්සේ මෙතන default password එකක් එනවා. ඒ password එක 1 2 3 කියලා තියෙන්නේ. අපිට පස්සේ ඒක වෙනස් කරගන්න පුළුවන්. දැන් ඒක එහෙම auto default එක password එක okay කරාම අපි software එක ඇතුළට යනවා. ඊළඟට බලමු මේකේ දැන් ඉස්සලාම shop එකේ software එක දැම්මම මේක ඉස්සලාම් බලන්න ඕනි මේකට අපේ card shop එකේ තියෙන item ටික enter කරගන්නේ කොහොමද කියලා සාමාන්‍යයෙන් දැන් ඉස්සලාම shop දැම්මම මුත් item පෙන්වන්නේ නැහැ අපි දැන් ඉස්සලාම ගමු inventory කියන menu එකේ තියෙන ටික පැහැදිලි කරගන්න මෙතන edit inventory එකෙන් තමයි අපිට item මොන හරි දානවා නම් enter කරන්න තියෙන්නේ මේකෙන් තමයි. දැන් අපි හිතමුකෝ අපේ shop එකේ අපි මේ item enter කරන්නේ barcode එකෙන් කියලා. එහෙම වුණොත් එහෙම barcode එක දාන්න ඕනේ මෙතනට. ඒ කියන්නේ අපි මෙතනට cursor එක මෙහෙම click කරලා barcode එකට item එක barcode scanner එකෙන් serial number scan කරාම මෙතනට ඔටෝම ඒ serial number එක එනවා. නැත්තම් අපිට manual මේකට ආයිටම් එකක් එන්ටර් කරන්න පුළුවන් අපේ කෝඩ් එකක් දාලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි හිතමුකෝ බුක් ෂොප් එකක් කියලා බුක් ෂොප් එකේ තියෙන අපි පොතක් එක පොතක් අරගෙන ඒකේ අපි කෝඩ් එකක් දානවා. අපි ඒකට සාමාන්‍යයෙන් අපි හිතමු 12යි 50 50 කියලා. ඒක තමයි එතකොට ඒකේ කෝඩ් එක. අපි ආයේ පොත සේල් කරනකොට ඒ කෝඩ් එක තමයි එන්ටර් කරන්න ඕනේ. එතකොට අපි මෙතන දැන් මේ item number එකට ඒ කෝඩ් එක දානවා. ඊට පස්සේ item description එකට අපි පොතේ නම දානවා. අපි හිතමුකෝ Sherlock Holmes කියලා. Sherlock Holmes. Holmes කියලා දාලා අපි ඊට අදාළ ඒ පොතේ නම දානවා. සුනක වියරුව කියලා. ඔයගේ නම දාන්න. ඊට පස්සේ අපි මේක අපිට වැටෙන ගාන දාන්න. අපිට කොස්ට් වෙන ප්‍රයිස් එක. අපිට කොස්ට් වෙන සාමාන්‍යයෙන් රුපියල් 250ක් කියමුකෝ. මේ දාන රුපියල් 250යි කියලා. එතකොට මේකේ ක්ලාස් එක සාමාන්‍යයෙන් බුක් සරි කමියුනිකේෂන් හරි මොන හරි තියෙන shop එකේ තියෙන item අපිට ක්ලාස් වලට වෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බුක් shop එකේ කරන නව කතා මොනවාද රහස් පරීක්ෂක කතා එතකොට පරිවර්තන ඒ වගේ අපිට වෙනස් කරදී අපි මේක Sherlock Holmes කියන්නේ රහස් පරීක්ෂක කතා අපි මේකට දාමු නැත්නම් පරිවර්තන අපි මේකට පරිවර්තන කියලා දාමු ඊට පස්සේ මම එක්සැම්පල් එකක් පෙන්නන මේක දාගන්නකොට සුදුසු නමක් දාගන්න පුළුවන් ඊපස්සේ item pictures සාමාන්‍යයෙන් item pictures එකක් දාන්න උවමනාම නැහැ ඕයිනම් දාගන්න පුළුවන් බ්‍රවුස් කීල එතන ලොකේෂන් එක පෙන්නලා දාගන්න පුළුවන්. එතකොට මේ ලොකේෂන් සිපින් ඉන්ෆෝ එක්ස්ට්‍රා ලොකේෂන් ඒව අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට අපි quantity to add අපි දැන් දැනට shop එකේ අපි ඉස්සලාම stock එක about ටික දානකොට ඉස්සලාම තියෙන පළවෙනි stock එක මේකට අපි තුමු මේකෙන් පොත් 10ක් තියෙනවා අපි මේකට 10ක් දානවා. ඒ 10 දාලා ඊට පස්සේ invoice path ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට හිතමුකෝ අපි මේකෙන් කෑලි දෙකක් වගේ එනකොට අපිට දැනුම් දෙන්න ඕනේ. කියන්නේ අපි දැනගන්න ඕනේ 10ෙන් දැන් 8ක් විකුණලා තියෙන්නේ. තව දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. අන්න ඒක ඒ ඇලර්ට් එක ගන්න අපි මෙතන මේ low stock alert කියන තැනට දෙකයි ගියා. එතකොට මේ දෙක දැම්මට පස්සේ බඩු ටික විකිණිලා කෑලි දෙකකට අඩු වෙච්චකම අපිට මේ සිස්ටම් එකෙන් තුන්වෙනි එක විකුණනකොට තව කෑලි දෙකයි තියෙන්නේ කියලා අපිට ඇලර්ට් එකක් එනවා. එතකොට ඉන්වොයිස් පාත් එක අවශ්‍ය වෙන්නේ සප්ලයර් නේම් කියන තැනට අපිට කවුද මේක දැම්මේ කියලා. අපි තුමු සරසවි කියලා. සරසවි බුක්ස් තමයි අපිට මේක දැම්මේ. හරි. ඒක එහෙම දැම්මා. ඊට පස්සේ මාකප් එක. අපිට මාකප් එක 100ට ගා. ඒ කියන්නේ අපිට තියෙන්න ඕනි ලාභේ. අපි තුමු මේකෙන් 10%ක් අපිට තියෙන්න ඕනි කියලා. එහෙම 100ට ගණන් වලින් අපි මේ ලාභේ ගණන් කරනවා නම් අපිට මෙතන 10%ක් හරි 20%ක් හරි දාන්න පුළුවන්. එතකොට අපිට ෆයිනල් ප්‍රයිස් එක මෙතනින් එනවා. නැත්තම් මේක දාන්න නැතුව අපිට කෙලිම මෙතනට ෆයිනල් ප්‍රයිස් එක දාන්න පුළුවන් 350යි කියලා. එතකොට මාකප් එක මෙතනින් වැටෙනවා. අපිට ඒක සුදුසු විදියට කැමති විදියට දාගන්න පුළුවන්. එතකොට අපි ටැක්ස් දාන්නේ
කමිෂන් ඒ යට ඒව මුකුත් අපි එන්ටර් කරන්නේ අපිට ඒක අවශ්‍ය වෙන්නේ අවශ්‍ය වෙන සොෆ්ට්වෙයාර් වලදී අපි ඒක අමතරව පස්සේ ඉන්ස්ටෝල් කරනකොට ඔගොල්ලෝ අපේ සොෆ්ට්වෙයාර් එක සල්ලි දීලා ගත්තට පස්සේ අපි ඔන්ලයින් ලොග් වෙලා ඔකට ඔයගලන්ට ඒක ඉන්ස්ටෝල් කරලා දෙනවා ඒ වෙලාවේදී අපි සුදුසු විදිහට ඒව එන්ටර් කරලා දෙනවා දැනට බේසික් විදිහට මෙහෙම තමයි තියෙන්නේ ඊට පස්සේ ඒක අපි මේක මේ මේ අයිටම් 10 අපි මේකට ඇඩ් කරන්නේ මෙතන මේ ටික ඔක්කොම මේ විදිහට ෆිල් කරලා මෙතනින් ඇඩ් දෙනවා ඇඩ් දුන්නාට පස්සේ මේක yes දෙනවා ඊට පස්සේ database successful updated එහෙම තමයි තියෙන්නේ අපිට ආයි දවසක මේක stock balance එක බලනවා නම් ආයි මෙතනට ගිහිල්ලා inventory add එකට ගිහිල්ලා edit inventory එකට ගිහිල්ලා මෙතන 12.50 කියලා ගන්නවා ගහුවාම අපිට ආයි ඒක බලන්න බලා කියද්ද ඒතර existing quantity වලට 10ක් එවිලා තියෙනවා අපි හිතමු අපිට මේ 10 තීදී තව පහක් මේකට අපිට අලුතෙන් එන්ටර් කරන්න ඕන කියලා. ඒ වෙලාවට අපි quantity add කියන තැන මේ කෝඩ් එක මෙතනට ගහලා මේ ටික ආවට පස්සේ quantity add කියන තැනට අපි තව පහක් ගන්නවා. එතකොට මේක 10යි කියලා පෙන්වනවා. එතකොට මේ 10යි මේ 5යි 15ක් එන්ටර් වෙනවා. ඒක අප්ඩේට් කරාම එතන අප්ඩේට් වෙන්නේ. ඒක yes දෙනවා. yes දුන්නා අපිට ආයි ඔයනම් ගහලා බලන්නකො. එතකොට item 15ක් පෙන්වනවා. ඒ විදිහට තමයි අපි inventory එකට item එකක් add කරන්නේ. මේ විදිහට තමයි අපි මේ සරහට මේ මේ එක අයිටම් මේ අයිටම් තව කොච්චර දැම්ම මේක තමයි එන්ටර් කරන්න තියෙන්නේ. හරි ඊට පස්සේ හරි ඒක හරි. ඊළඟට අපිට තියෙන්නේ දැන් ඉතුරු ඒවා ඉන්වෙන්ටරි සම්බන්ධ මෙනුස් තමයි තියෙන්නේ. අපි reports වලට ගිහින් report වලට ගියාම මෙතන අපිට report ಜಾති ගන්න පුළුවන් අටක් තියෙනවා. ඒ අට ගන්න පුළුවන් මෙහෙමයි. ඉස්ලාම් වල कैश रजिस्टर खरी लाचोशियर लाचो अरे मेन्टेन करना को अभीला क्लोज रजिस्टर जनरल रिपोर्ट की गाँव अभी अद दवासा कोच्चर सेल का तीन कोच्चर साली बैलेंस तीन कार्ड इंकोच्चर ऐड चेक्स इंकोच्चर तीन कैश इंकोच्चर तीन अब बलगा पड़वा මෙතනින් අපිට තියෙන්නේ දින දෙන්න. දැන් කියන අපි අද දවස වැළුවොත් එහෙම අද දවසේ මේ දින ටික මේ මේ අද දවස නම් from date එකයි to date එක දෙකම අද දිනේ දානවා. දාලා මෙතනින් calculate කරනවා. එතකොට අපිට අද දවසේ balance එක එනවා. ඒ කියන්නේ invoice number එක මේ invoice එකෙන් මෙහෙම ඇවිල්ලා තියෙනවා. මෙහෙම කියලා තියෙනවා. එතකොට cash balance එක මෙච්චරයි. අපි කාඩ් එකෙන් charge කරා නම් කීයක් කරේ ඒක මෙතනට වැටෙනවා. checks වලින් ගෙවුවොන එක මෙතනට වැටෙනවා. එතකොට අපි මං invoice එක ගැන කියලා දෙනකොට ඒක ඒවා enter කරන විදිය වෙනම කියලා දෙන්නම්. මේ විදිහට තමයි පළවෙනි report එක තියෙන්නේ. අපිට ඒක export to excel කියලා ඒක excel sheet එකකට ගන්නත් පුළුවන්. ඒක මම ඊළඟ වතාවේදී excel sheet ගැන කියලා දෙනකොට ඒක මම කියලා දෙන්නම්. හරි ඊළඟට අපිට තියෙනවා report වල cash flow counter tool එක. මේක cash flow වල use කරන එකෙන් විතරයි මේක අවශ්‍ය වෙන්නේ. නැත්නම් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ගොඩක් වෙලාවට අපිට අවශ්‍ය වෙන දෙයක් නෙවෙයි. මොනවා වෙලාවට ගන්න පුළුවන්. ඊළඟට profit report එක. අපි අද දවසේ ප්‍රොෆිට් එක කොහොමද කියන එක බලා ගන්න පුළුවන් මෙහෙම අපි අද දැන් මේකේ මේ දින තියෙන දැන් මේ අද දවසේ බලනකොට මේ මේ අද දිනේ තියෙන්නේ අද දිනේ බලනකොට from date එකට to date එකට අද දිනේම දීලා calculate report. එතකොට අද දවසේ කොච්චර සේල් එකක් කරලා තියෙනවද invoice number මොනවාද post එක කීයද profit එක කීයද කියලා බලා ගන්න පුළුවන්. ඒක සේල් එක මෙතනින් බලා ගන්න පුළුවන්. එතකොට අපි හිතමු අපිට පරණ ඩේට් එකක් කොයිනම් එහෙමත් පුළුවන් මන්ත්ලි ගන්න ඕන නම් මේක කෙලින්ම මාසේ මුල ඉඳන් කීයද අපි කොච්චර කරලා තියෙනවද කියලා මෙතනින් මාසේ මුල දිනේ දීලා කැල්කියුලේට් කරනවා. එතකොට පළවෙනි දින අද දින 25 වෙනකම්ම කොච්චර සේල් එකක් කරලා තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඒ ප්‍රොෆිට් රිපෝට් එක. එතකොට බිස්නස් ට්‍රැෆික් රිපෝට් තියෙනවා. ඒක ඇත්තට මම මේ බේසික් ටික විතරක් ටග් ගාලා කිය දෙන්නම්. ඔයගොල්ලෝ අපේ සොෆ්ට්වෙයාර් එක මිලදී ගත්තට පස්සේ මේව මම වෙන වෙනම කියලා දෙන්නම්. ඒ ස්පෙෂල්ම මේ ඔන්ලයින් ලොග් ගලා ඒක කියලා දෙන්න. එතකොට ලෝ ස්ටොක් රිපෝට් එක කියන්නේ අර අපි ඉස්සෙල්ලා දානවනේ මේ අඩු මේ අපි ඉන්වෙන්ටරි දානකොට දැම්මනේ මෙන්න මෙච්චර ගාණකින් මට ඇලර්ට් එකක් එන්න ඕනි කියලා. අන්නේ ඇලර්ට් එකේ එන ලිස්ට් එක මෙතනින් ගන්න පුළුවන් කැල්කියුලේට් කරලා. එතකොට ऐसे कस्टमाइज रिपोर्ट क्या है दें आप इटा मेक कस्टमाइज रिपोर्ट क्या है आप इटा मेकिंग आप इटा मेक आपे सिस्टम में के दिनों गुड़ाक रिपोर्ट्स एक बार बाला गन प्लाई के ना प्रोडक्ट टेक आखारे कस्टम के निक जना हारे एम्प्लॉय के ना आप इगा वैध करने के निक जना हरे क्लास से आग जना एक जना आप यार इन्वेंटरी दानोड क्लास वेंग कराने एक क्लास वाला हैटी एट एक वेंग करा सर्च करा आप इन प्रोडक्ट टेक जना होना क्या प्रोडक्ट एंड सर्विस दीला මේක දැන් අපිට එක අයිටම් එකක් ගන්න විස්තර හොයාගන්න ඕනේ
අපි ඒක දෙන්න ඕනි detailed report for specific subject එකට item itemize report for every subject එක දුනොත් එහෙම ඒක ඔක්කොම item ටිකත් එක්ක අපි විශේෂයෙන් item එකක් හොයනවා නම් ඒක කොහොමද කවද්ද විකුණලා තියෙන්නේ කොච්චර විකුණලා තියෙනවද කාටද විකුණලා තියෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන් එතකොට ඒක අපි detailed report එකට දාලා අපි හිතමුකෝ මේකට අපි දුන්නා කියලා 121 කියලා එතකොට අපිට ඕනි ගිය මේ මාසෙට කොච්චර අපි ඒක විකුණලා තියෙනවද එතකොට අපිට මෙන්න එහෙම නේද මේ මේ ප්‍රොඩක්ට් එක මේ ක්ලෝසින් මාසේ පළවෙනි දිනයි ක්ලෝසින් මාසේ 25 වෙනකම් කොච්චර විකුණලා තියෙනවද අපි විකුණලා තියෙනවා අයිටම් 3ක් ඒ අයිටම් 3 විකුණලා තියෙන්නේ කවද්ද එතකොට කස්ටම ID එක ඉතින් මේ මේ කියන්නේ අපි කස්ටම කෙනෙක්ට විශේෂයෙන් කස්ටම ID එකක් දාලා විකුණන අපිට මේ අයිටම් ID එක විකුණන දැන් මේ පෙන්නවා මේ තියෙන 720 කියන්නේ එක මේවට අපි කස්ටම ID දාලා නිකන් සේල් එක කරලා තියෙනවා ඒ වගේ බලා ගන්නවා අපි දැන්ට විකුණලා තියෙන මෙච්චර කොච්චර amount එකකටද විකුණලා තියෙන්නේ කවද්ද විකුණලා තියෙන්නේ කියලා හරියටම බලා ගන්න පුළුවන්. ඒ වගේ කස්ටම කෙනෙක් employee කෙනෙක් ඒ වගේ බලා ගන්න පුළුවන්. එතකොට inventory value එක. Inventory value කියන්නේ මේ තමයි අපේ stock එක. ඒ කියන්නේ දැනට අපේ shop එකේ තියෙන stock එක. මේකේ මේක අපිට full report එකක් Excel එකට ගන්න පුළුවන්. එතකොට අපිට ඒක past stock balance කරනකොට ඒක අරන් print එකක් කරගෙන එහෙම check කර ගන්න පුළුවන්. එතකොට ඒක අපිට මේක මේක මේ item wise තියෙන ආයි category wise ගන්නත් පුළුවන්. ඒ කියන්නේ adapters දැන් මේ මේ තියෙන business එකේ හැටියට එක එක classes වලට වෙන් කරපුවා වෙන වෙනම amount එක බලන්න පුළුවන්. එතකොට grand total එක. මෙතනින් ගන්න පුළුවන් කොච්චර අපි ගාව කොච්චර stock එකක් තියෙනවද. ඒක cost එක විදිහට කීයද retail sale price එකත් එක්ක කීයද කියලා මෙන්නම් බලා ගන්න පුළුවන්. මේක තමයි inventory එක. එතකොට card processing transaction නෝ. ඒ කියන්නේ මේක අපි card එකෙන් employers ලා එන්ටර් කරන විදිය ඒකත් එක්ක බලන්න. ඒක එච්චරම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක අපි වෙනම විශේෂයෙන් කටරේ වෙන්නේ. ඒක අපි කියලා දෙනවා. හරි. අපිට දැන් ඊළඟට කරන්න තියෙන්නේ setup කියන menu එක. setup එකේ අපි තියෙනවා main setup, hardware setup. අපි main setup එක. main setup එකේ අපි මෙතන තියෙනවා custom info custom notification එතකොට logo එකක් දාගන්න විදිය එතකොට networking එක කරගන්න විදිය ඒ වගේ විස්තර ගොඩක් තියෙනවා මේක ගොඩාක් දුරට අපි කරලා දෙනවා අපි install කරන දේ install කරලා දෙන වෙලාවදී අපි මේ ටික කරලා දෙනවා ඒ කියන්නේ මේක එච්චරම අවශ්‍ය වෙන්නේ නැහැ අපි මේ වීඩියෝ එකේදී බලමු කොහොමද අපි මේක පාවිච්චි කරන විදිය ගැන විතරක්ම පොඩ්ඩක් බලමු හරි ඊළඟට setup එකේ තව තියෙන hardware setup එක hardware setup එකේදී අපි ගොඩක් වෙලාවට මේකට printers එතකොට cash drawers එතකොට customer display barcode reader එහෙම connect කරගන්නේ මෙතනින් තමයි. ඒකත් අපි කරලා දෙනවා ඒ අවශ්‍ය විදියට ඒ දේ කරලා දෙනවා. ඊළඟට තියෙන්නේ general info එක. general info කියන්නේ සාමාන්‍යයෙන් අපි bill එකේ අපේ අපි දෙන invoice එකේ අපේ ලෝගෝ නම හරි ෆෝන් නම්බර් ඇඩ්‍රස් එතකොට කොහොමද ලොකේෂන් එක කියන්නේ අපි ඉන්න ඒරියා එක කුරුණෑගලද ගම්පහද එන්නේ එක එතකොට ඒ වගේ විස්තර ටිකක් දෙන එක ඉතින් කස්ටමර්ට තෑන් කරලා අන්තිමට ඉන්වොයිස් එකේ අන්තිමට කස්ටමර්ට දෙන ඩිස්ක්‍රිප්ෂන් එකක් මොකක් හරි ඒ වගේ දේවල් එන්ට කරන්නේ මෙතනට අපි මේකත් කරලා දෙනවා ඉන්ස්ටෝල් කරලා දෙන වෙලාවෙදී ඊළඟට තියෙන්නේ ඉන්වොයිස් රිසෙප් සෙටප් එක ඒකේ මේකින් කරන්නේ ඉන්වොයිස් එකේ ෆොන්ට් එක එතකොට ලෝගෝ එක ඩිස්ප්ලේ කරනවද නැද්ද කස්ටමර් නේම් එක ඩිස්ප්ලේ කරනවද නැද්ද ඇඩ්‍රස් එක ඒ වගේ ගොඩක් ඒ ඉන්වොයිස් එක සම්බන්ධේ ඒ ෆෝමැට් එක හදාගන්න විදිහ තමයි මෙතනින් කරලා දෙන්නේ එතකොට ඊළඟට රීජනල් ලයින් ස්ටෑන්ඩ්ස් ඉතින් කියන්නේ මේකේ අපේ කරන්සි එක මොකද්ද යූස් කරන්නේ සාමාන්‍ය ශ්‍රී ලංකා රුපීස් නේ ඒ රුපීස් දා නැත්නම් අපි වෙන තැනක පාවිච්චි කරනවා නම් ඒ එක එක රටවලට අදාළ කරන්සිස් දාලා තියෙනවා. එතකොට ඒක එතනින් බලන්න. ඊළඟට තියෙන්නේ අපිට ක්වික් මෙනු බටන්ස්. මේ ක්වික් මෙනු බටන් කියන එක ඌමනා වෙන්නේ හුඟක් දුරට රෙස්ටුරන්ට් වලට එතකොට හොටෙල්ස් වලට ඒවට තමයි. මේක චරම ඕනි වෙන්නේ නැහැ. අපි කොහොමත් ඒ ඔගොල්ලෝ අපේ සොෆ්ට්වෙයාර් එක මිලදී ගත්තට පස්සේ අපි උගලන්ට උගලන්ගේ අවශ්‍යතාවය අනුව ක්වික් මෙනු බටන්ස් අපි හදලා දෙනවා. එතකොට
සිකියුරිටි එක. සිකියුරිටි එක දැන් අපි ඉස්සලම ලොග් වෙනකොට දැක්කා ඩිෆෝල්ට් පාස්වර්ඩ් එක තියෙන 123 කියලා. අපි ඒක තමයි අපේ ඇඩ්මිනිස්ට්‍රේටර් පාස්වර්ඩ් එක. අපිට ඕයි නම් ඒක වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ වෙන මේ වෙන පාස්වර්ඩ් එකක් දාලා ලොක් කරගන්න පුළුවන්. එතකොට ඒකේ සිකියුරිටි ක්වෙස්චන්ස් තියෙනවා. එතකොට ඒ වගේ අදාළ වැඩ ටිකක් තියෙනවා. ඒක අපි අවශ්‍ය නම් ඒවත් අපි කරලා දෙනවා. උගලන්නවත් කරගන්න පුළුවන් පොඩි වැඩක් ඉතන තියෙනවා. එතකොට ක්‍රෙඩිට් කාඩ් එක, ඊමේල්, SMS එක ඒවා අපි එච්චරම උමනා වෙන්නේ නැහැ. මේක යූස් කරන වෙලාවට අපි ඉන්ස්ටෝලේෂන් එකේදී ඒවා අපි කරලා දෙනවා. ඊළඟට හිස්ටරි එක. හිස්ටරි එක කියන්නේ අපි මෙතන මෙතන බලන්නේ ඉන්වොයිස් හිස්ටරි එක. ඒ කියන්නේ ගොඩාක් අපේ පරණ ඉන්වොයිස් බලා ගන්න, එතකොට රීප්‍රින්ට් කරන්න, ඒ වගේ ගොඩාක්. අපි රීප්‍රින්ට් කියන ඔප්ෂන් එකට ගියාම අපිට මෙතන තියෙනවා මෙන්න මේ වගේ මෙතන ඉන්වොයිස් නම්බර් එකක් මොකක් හරි තියෙනවා නම් අපිට ඉන්වොයිස් නම්බර් එක මෙතන ගහලා ඒක අපිට මෙතන බලා ගන්නත් පුළුවන්. ඒක අපිට ආයෙ print කරලා customer කෙනෙක්ට දෙන්න පුළුවන්. අපි හිතමු customer කෙනෙක් invoice එකක් අරන් ගිහලා ඒක නැති කරගෙන අපෙන් ආයෙ invoice එකක් ඉල්ලනවා. ඒ වෙලාවට අපිට customer ගේ invoice number එක අරගෙන මේ විදිහට ගහලා reprint කරනවා. එතකොට printer එකෙන් ආයෙ ඒ invoice එක print වෙනවා. එතකොට ආයෙ තියෙනවා history lookup past invoice. Lookup past invoice එකේදී අපි කරන්නේ අපිට පරණ ඉන්වොයිස් එක බලන්න. අරකම තමයි අපිට ඔය නම් පරණ ඉන්වොයිස් මෙතනින් බලා ගන්න පුළුවන්. එතකොට කාටද විකුණුවේ, ඒ වගේ විස්තර දාලා දෙන තැනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ print last invoice. ඒ කියන්නේ ඒක අපි කෙලින්ම දුන්න ගමන් බලන්නේ අන්තිම print කරපු invoice එක තමයි print වෙන්නේ. ඒක තමයි history menu එකේ තියෙන්නේ. හරි. ඊළඟට අපේ තියෙන්නේ history කියන ඔප්ෂන් එක අපි බැලුවා. දැන් මැනේජර්ස් වෙනු. මැනේජර්ස් වෙනු කියන්නේ දැන් මේකේ මැනේජර් තමයි මේ මෙනු එක හැන්ඩල් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒක අපි මේක සිස්ටම් එක හදලා දෙනකොට යූසර්ස්ලාට යූසර්ස්ලා වැඩ කරන කට්ටියට වෙනම account හදලා දෙනවා. මැනේජර්ට වෙනම account එකක් admin account එකක් හදලා දෙනවා. ඒතර මැනේජර් මේ යූසර්ස්ලාට මේ මෙනු එක යූස් කරන්න බෑ. මේක යූස් කරන්න පුළුවන් මැනේජර්ට විතරයි. මැනේජර් හරි ඕනර් හරි කවුරු ඇඩ්මින් ඉන්න ලෝ මෙතන ඉන්න බොස්ට. ඒතර මෙතන තියෙනවා refund, open cash drawer, deploy table, time clock table, calculate pay, post authorization. මෙතන අපිට හුඟක් වෙලාවට උමනා වෙන්නේ cash drawer යූස් කරන්න open cash drawer ඕනේ නෝ නැත්තම් refund කියන එක තමයි ගොඩක්ම අපිට උමනා වෙන්නේ. අනිත් ටික අපි අවශ්‍ය විදිහට log මේ අවශ්‍ය කට්ටියට අපි වෙනම කියලා දෙනවා. දැන් refund කියන එකෙන් ගන්න අපි හිතමු අපෙන් කවුරුරි item එකක් අරන් යනවා. අරන් ගිහලා cash ගෙවලා ඔක්කොම කරලා අරන් ගිහිල්ලා ආයේ item එක ගේනවා මේක අපිට හරියන්නේ නැහැ. අපිට වෙන එකක් දෙන්න නැත්නම් අපිට cash return කරන්න කියලා. ඒ වෙලාවට ඕගලංගේ එහෙම ඔප්ෂන් තියෙනවා නම් අපිට මේකෙන් පුළුවන් ඒ business එක return කරන්න. ඒ කියන්නේ අපි හිතමු පොතක් අරන් ආවා කියලා මොකක් හරි book එකක් අරන් එනවා return. එතකොට අපි ඒක විකුණපු invoice number එක ගන්න ඕන. invoice number එක මෙතනට ගහලා find කරත enter ගහන්න ඕන. ගැහුවාම මෙතන එනවා ඒ ඔක්කොම විස්තර ටික. එතකොට අපිට තියෙන්නේ මේක refund කරනවා නම් මෙතන මේ row එක මෙතනින් click කරලා refund selected දෙන්න. ඒක refund කරාට පස්සේ ඒ item එක ඒ sale එක සම්පූර්ණයෙන් system එකෙන් අයින් වෙනවා. අයින් වෙලා ඒ විකුණපු item එක නැවතත් අපේ stock එකට ඇතුළත් වෙනවා. එතකොට ඒ sale එක අයින් වෙනවා. එතකොට අපි large වෙන cash return කරන එක හරි ඒක ඒ ඕගොල්ලෝ බලන විදිහට එක් කරගන්න පුළුවන්. ඒක තමයි refund කියන එක. අපි ඊටු ටික මේ menu එකේ තියෙන අනික් වැඩ කටයුතු අපි අදාළ කට්ටියට අපි ඒක කරලා දෙනවා. ඊළඟට time clock management එක. මේකත් අර කවුරුරි වැඩ කරන employees ලා system එක හරහා වැඩ කරනවා නම් විතරක් මෙතනට ඒක enter කරගන්න පුළුවන්. නැත්තම් මේක අදාළ වෙන්නේ නැහැ. එතකොට customer මෙතන තියෙනවා අපේ customer ලිස්ට් එකක් අපි හැන්ඩල් කරන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ අපි හිතමුකෝ අපිට අපි ගාවින් අපි ගාවට එන කස්ටමර්ස්ලා ලිස්ට් එකක් අපිට තියාගන්න ඕනේ කියලා. ඒක කරගන්නේ මෙතෙන් තමයි. අපි මම අර ඉන්වොයිස් එක කරන වෙලාවෙදි මම කියලා දෙන්නම් කස්ටමර්ස්ලා ඉන්වොයිස් එක මාර්ගයෙන් ඇඩ් කරගන්න විදිය. නැත්තම් මෙතන තියෙනවා අපිට වෙනම ඇඩ් කරගන්න ඕන නම් මෙන්න මේ මෙතන තියෙනවා මේ කස්ටමර් සර්ච් ඇන් අප්ඩේට් එකට අපිට මෙතනට කවුරුරි කස්ටමර් කෙනෙක් වෙනම එන්ටර් කරගන්න පුළුවන්. කස්ටමර් පිච්චර් එකක් වුණත් දාගන්න පුළුවන්. හෝම් ෆෝන් එක, සෙල් ෆෝන්, වර්ක් ෆෝන් එක, ස්ට්‍රීට්, සිටි, කන්ට්‍රි ඒ ඔක්කොම ටික පුරවලා ෆස්ට්, මිඩල්, ලාස්ට් නේම් ටික දාලා සබ්මිට් කරාම මේ කස්ටමර් අපේ ලිස්ට් එකට ඇඩ් වෙනවා. අපිට එහෙම ඒක අපිට බලා ගන්න ඕනි නම්
වෙන වෙලාවකදී අපිට බ්‍රවුස් කස්ටමර් ඩේටා ගිහිල්ලා මෙතනින් අපිට එයා හොයා ගන්න පුළුවන්. ඒ අදාළ එක්කෙනාගේ මේ මෙතන මේ මේ කස්ටම ID එක මෙතනින් සිලෙක්ට් කරලා හරි මෙතනින් නමින් හරි ඒ ලිස්ට් එකෙන් හොයා ගන්න පුළුවන්. එතකොට ඒක අපිට Excel එකට export කරගන්න පුළුවන්. එතකොට ඔය ටික තමයි තියෙන්නේ. ඒ ඔයගොල්ලන්ට උමනා වෙන දේවල් මේලින් එහෙම කරනවා නම් ඒක වෙනම ඇඩ් කරගන්න පුළුවන්. accounting අපි accounting part එක නම් අපි කියලා දෙන්නේ නැහැ. මොකද accounting part එකට accounting කරන එක්කෙනෙක් ඉන්න ඕනේ. ඒ shop එකට අදාළ ඒ අදාළ පුද්ගලයා ඉන්නවා නම් අපිට පුළුවන් ඒක කියලා දෙන්න. ඒක basic අපි මේක basic එකක් කරන හින්දා මේකට අපි ඒක දාන්නේ. ඊළඟට data. දැන් මේකේ ගොඩක්ම තියෙන්නේ අපි හිතමුකෝ අපිට ඉස්සල්ලාම කඩේ අපි shop එකට අපි මේ system එක දාන වෙලාවේ ලොකු stock එකක් තියෙනවා ඔයගොල්ලෝ ගාව. අපිට එතකොට ඉස්සල්ලාම Excel sheet එකට ඒ ආයිටම් ලිස්ට් එක ගන්නවා අපි. ඒ අදාළ මේ ෆෝමැට් එකක් තියෙනවා. ඒ කියන්නේ මේකේ තියෙනයි මෙන්න මේ වගේ ෆෝමැට් එකක් තියෙනවා. එතකොට ඒක අපිට එක්සැම්පල් එක ඒ එක්සැම්පල් ටේබල් එකට ගිහාම අපිට Excel එකක් ඕපන් වෙනවා. ඒ එක්සැම්පල් ෂීට් එකට විදිහට අර ආයිටම් ටික මේකට ඇඩ් කරලා අපිට එකපාර මේකට එන්ටර් කරගන්න පුළුවන්. ඒ කියන්නේ data වලට ගිහලා import inventory form excel එකට ගිහිල්ලා මෙතන select file ගිහලා ඒ අදාළ file එක click කරාම අපිට එකපාර මේ system එකට මේ ටික ඔක්කොම එකතු වෙනවා. එතකොට එකක් ගන්න menu වෙනම enter කරන්න ඕනේ නැහැ. ඒක ඒ තමන්ට පාවිච්චි කරගන්න පුළුවන්. customer ටිකත් ඒ විදිහටම ගන්න පුළුවන්. එතකොට backup එකක් අපිට හදිස්සියේ මේක machine එක format කරන්න හරි මොකක් හරි වුණා කරනවා අපිට backup now කියන එක දුන්නාම backup file එකක් වෙනම හැදෙනවා. එතකොට data restore point එකකුත් හදාගන්න පුළුවන්. එතකොට delete අපිට සම්පූර්ණ delete කරන්න ඕන system එක මේකෙම delete කරගන්නත් පුළුවන්. පරණ version එකක් update කරන ගොඩක් ඉතින් පරණ version database update කරන අඩුයි. එහෙම තමයි ඒක තියෙන්නේ. එතකොට අපිට මේ ටිකේ තව මොනවාරි ගැටලු තියෙනවා නම් විශේෂයෙන් කතා කරලා අහන්න පුළුවන්. menu සම්බන්ධව online help exit about කියන එක එච්චරම අදාළ වෙන්නේ නැහැ. ඒකින්ද මම කියලා දෙන්නේ නැහැ. අපි ඊළඟට බලමු ඉන්වොයිස් එක කොහොමද කරන්නේ කියලා. හරි, අපි දැන් මෙනු එක ගැන ගෙන ගත්තා. ඊළඟට අපිට ඉන්වොයිස් එක ගැන තමයි විස්තර දැනගන්න තියෙන්නේ. අපි හිතමුකෝ දැන් අපි අයිටම් එකක් කරනවා. අපි ඉස්සර එන්ටර් කරගත්තා 1250 කියලා කෝඩ් එකක පොතක්. අපි මේ කෝඩ් එක මෙන්න මේ අයිටම් නම්බර් කියන තැනින් එන්ටර් කරගන්නවා. හරි, එන්ටර් කර මේ එන්ටර් කරලා එන්ටර් කී එක ඔබනවා. එතකොට අපිට එනවා ෂර්ලොක් හෝම්ස් ඒ පොතේ නමයි ක්වොන්ටිටි ගාන කීයද එහෙම කියලා ඒක එනවා. ඊට පස්සේ අපි හිතමුකෝ අපිට මේකෙන් කෑලි 10ක් විකුණන්න ඕන 5ක් විකුණන්න ඕන කියලා. අපි ඒක උරගෙන 1250 කෝඩ් එක ගහලා මෙතනින් ක්වොන්ටිටි දානවා 5ක්. 5ක් දාලා එන්ටර් කරනවා. එන්ටර් කරනකොට අපිට අයිටම් 5යි අයිටම් 5ක ගානයි වැටෙනවා. ඒක තමයි ඉන්වොයිස් එකට ආයිටම් එකක් එන්ටර් කරනකොට කරන්න තියෙන්නේ. එතකොට අපිට මේක කෑෂ් නම් සේල් එක අපි මෙතනින් කෑෂ් කියලා දානවා. කාඩ් එකෙන් චාර්ජ් කරනවා නම් චාර්ජ් කියලා දානවා. චෙක් එකකින් ගෙවන්න කන්න නම් චෙක් කියලා දානවා. එතකොට අපි කෑෂ් වලින් ගෙවනවා නම් නෝමලි කෑෂ් දැම්මා මෙතනට මේ ඉන්නේ දැන් අපි හිතමු අපි මේ 350 ආයිටම් එකට අපිට 300 විකුණන්න කියලා අඩු කළා. මෙතනට ක්ලික් කරපු ගමන් අපිට ආයිටම් මේ ප්‍රයිස් චේන්ජ් කරන තැන එනවා. එතකොට මෙතනට අපි 300 ගන්නවා. ඒක ගන්න එන්ටර් කරනවා. එන්ටර් කරනකොට ඒක 300 වෙනවා. අපි හිතමුකෝ මේ සම්පූර්ණ බිල් එකට අපි දෙනවා ඩිස්කවුන්ට් එකක් 10%ක. 10%ක මෙතන ඩිස්කවුන්ට් කියන තැනට ගිහින් මෙතන 30 select type of discount. ඒ කියන්නේ percentage discount discount each item at time at you process each item. ඒ වගේ තියෙනවා. එතකොට අපි හිතමුකෝ මෙතනට percentage discount එක දෙනවා කියලා දෙවෙනි එක දිනා next කරන. next කරනවා අපි කොච්චර discount එකක් දෙනවා. මෙතන 10%ක discount එකක් දෙනවා කියලා 10 ගහලා ඕකේ කරනවා. ඕකේ කරාම සම්පූර්ණ බිල් එකෙන් ඩිස්කවුන්ට් එක අඩු වෙනවා. මේ 10%ක ඩිස්කවුන්ට් එකක් දුන්න කියලා තියෙනවා. හරි, එහෙම මුකුත් දෙන්න නැත්නම් මෙහෙම කෙලිම සේල් එක කරන්න තින්නේ. සේල් එක කරන්න අපි ටෙන්ඩර් කරනවා. ටෙන්ඩර් කරලා මේක ඕකේ කරනවා. ඕකේ කරාට පස්සේ අපි කැන්සල් කරමු. හරි, අපි හිතමු ටෙන්ඩර් කරනවා මේ විකුණනවා කියලා. විකුණනකොට ටෙන්ඩර් කරනවා. ටෙන්ඩර් කරනකොට දැන් මෙතන අපි 1845ක් හරියටම සල්ලි ගන්නවා නම්
අපිට ඒ ගානම දාන්න පුළුවන්. නැත්නම් අපි තුමු රුපියල් 2000ක් ගන්නවා කියලා. අපි දානවා ගන්න ගාන 2000යි කියලා. ඕකේ කරනවා. ඕකේ කරලා අපිට මෙතනට කස්ටමර් ඇඩ් කරගන්න ඕනේ. දැන් මේ මෙතනට ඇඩ් කරගන්න කස්ටමර් අපි අර ඉස්සෙල්ලා මෙනු එකේ බලු කස්ටමර් ලිස්ට් එකටත් යනවා. මෙතනට කස්ටමර් A කියලා දාලා ලාස්ට් නේම් එක B කියලා දාලා ඒ වගේ අපිට මෙතනට XX ඒ වගේ සාමාන්‍ය මම මේ සාම්පල් පෙන්නන්නේ. මේ වගේ දාලා සබ්මිට් කරන්න පුළුවන්. සබ්මිට් කරනකොට මේ කස්ටමර් ඇඩ් වෙනවා. බිල් එකත් print වෙනවා. එහෙම තමයි කරන්න තියෙන්නේ. එතකොට මම දැන් එන්ටර් කරන ඉන්වොයිස් එක print වෙනින්ද මේ එතකොට අපිට සේල් එක කරන්න පුළුවන්. එතකොට මෙතන delete line එක කියන්නේ අපිට මේ line එක මකන්න ඕන මෙතන delete කියලා දෙන්න පුළුවන්. එතකොට delete price එක custom item එකක් දෙන්න පුළුවන්. එබැලේ හදලා item එකක් දාන්න පුළුවන්. stock එකේ නැති එක. clear වුණාම line එක clear වෙනවා. clear all වුණාම සම්පූර්ණ clear වෙනවා ඔක්කොම ටික. එතකොට gift receipt එක shipping shipping warranty ඒවා මෙතනට add කරන්න ඕමනා වෙන්නේ නැහැ ගොඩක් දුරට. ඒ ටික තමයි දැනට දැනගන්න තියෙන. තව මේ යට තියෙනවා මේ F1 F2 F3 කියලා ෂෝට්කට් ටික. අපිට මේ ෂෝට්කට් ටික මේ කීස් වලින් කීබෝඩ් එකේ කීස් වලින් කරන් වැඩ කර ගන්න පුළුවන්. ඒවා සාමාන්‍යයෙන් අපි ඕනි කට්ටියට අපි වෙනම කියලා දෙනවා. දැනට සොෆ්ට්වෙයා ගැන බේසික් නොලෙජ් එකක් හම්බුනා කියලා මං හිතනවා. මොනා හරි අමතර ගැටලුවක් විස්තරයක් දැනගන්න ඕන නම් අපේ නම්බර්ස් වලට කෝල් කරන්න පුළුවන්. ඊට අමතරව අපි මේ 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 සොෆ්ට්වෙයා ගැන හැඳින්වීම මේක අපි සාමාන්‍ය කෙනෙක්ට මේ සොෆ්ට්වෙයා එක මොකක්ද කියලා දැනගන්න තමයි මේ කරන්නේ. අපි අපේ මිලදී ගන්න කටට වෙනම ඉනිඩෙස් එකෙන් ලොග් වෙලා ඉනිඩෙස් හරි මොන හරි රිමෝට් ඇක්සස් කරන සොෆ්ට්වෙයා කරා ලොග් වෙලා අපි ඉන්ස්ටෝල් කරලා දෙනවා. ඒක තමයි මේ ඒකින්ද අර ලොගුවට මේ ගැන හිතන්න ඕනේ. අවශ්‍ය නොලෙජ් එක ගන්න විතරයි මේක තියෙන්නේ. වැඩි විස්තරයක් දැනගන්න ඕන නම් අපේ කන්ටැක්ට් නම්බර්ස් වලට කෝල් කරන්න පුළුවන්. හරි.